අද ගවේෂක වස්කෝ කියන්න හදන්නේ මිනිසා විසින් නිර්මාණය කරන නැව් වර්ග ගැන. දැනට ලෝකයේ තියෙන නැව් භාවිතා කරන යොදා ගන්නා අවශ්‍යතාවයන් මත වර්ග කිහිපයකට බෙදනවා. අංක 1. Container ships. මේ නැව්වල විශාල ප්‍රමාණයක් විවිධ වර්ගවල කාගෝ ප්‍රවාහනය කරන්න පුළුවන්. අංක 2. Bulk carrier ship. මෙන්න මේ නැව්වල භාණ්ඩ තොග වශයෙන් තමයි ප්‍රවාහනය කරන්නේ. මේ නැව්වල ප්‍රවාහනය කරන භාණ්ඩ ලිහිල් භාණ්ඩ වෙනවා. ඒ කියන්නේ loose cargo. තවත් විදිහකට කිව්වොත් නිශ්චිත ඇසුරුම් නැති සහ සාමාන්‍ය ආහාර, ධාන්‍ය, ලෝපස්, ගල් අඟුරු, සිමෙන්ති වගේ ද්‍රව්‍ය තමයි මේ ගණයට අයිති වෙන්නේ. අංක 3. ටැංකර් ෂිප්. මේ නැව්වල තමයි දියරමය ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්නේ. ඒ කියන්නේ ලික්විඩ් කාගෝස්. උදාහරණයක් විදිහට ගත්තොත් තෙල් වර්ග, ඒ වගේම කෙමිකල් ප්‍රොඩක්ට්ස්. ඒ කියන්නේ රසායනික නිෂ්පාදන ප්‍රවාහනය කරන්නේ මෙන්න මේ නැව්වල. අංක 4. Roll on roll off ship. සරලවම කිව්වොත් වාහන ප්‍රවාහනයට යොදාගන්නේ මෙන්න මේ නැව්. අංක 5. Passenger ships. හරිම සරලයි. නමෙන්ම තේරෙනවා මේ නැව් භාවිතා කරන්නේ මගින් ප්‍රවාහනය කරන්න. අංක 6. Offshore vessel. මෙන්න මේ නැව් තමයි මුහුදේ තෙල් ගවේෂණය කරන්න වගේම ඉදිකිරීම් කටයුතු වලට උදව් කරගන්නේ. අංක 7. Fishing vessel. මේ වර්ගය යොදාගන්නේ දීවර කටයුතු සඳහායි. අංක 8. Specialty vessels. මේ යාත්‍රා නිර්මාණය කරන්නේ විශේෂ අරමුණු සඳහා. උදාහරණයක් විදිහට කිව්වොත් tugboat, tender, pilot craft මෙන්න මේ ගණයට තමයි අයිති වෙන්නේ. අංක 9. High speed craft. තාක්ෂණික වශයෙන් දියුණු අධි ක්‍රියාකාරී ඒ වගේම අධිවේගී යාත්‍රා විශේෂයක් තමයි මේ. දන්නවද මේ නැව් නිර්මාණයට යොදා ගන්න සමහර තාක්ෂණික ක්‍රමවේදය සාමාන්‍ය නැව් නිර්මාණයට යොදා ගන්නේ නැහැ. අංක 10. ඩ්‍රෙජර්. දිය යට නොගැඹුරු මුහුදේ හෝ මිරිදිය ප්‍රදේශවල කටයුතු සිදු කරනකොට තමයි මෙන්න මේ යාත්‍රා වර්ගය භාවිතා කරන්නේ.